එනිසා නම රාජපක්ෂ කියන්නේ යුද්ධ ජයග්‍රහණය කරපු නායකයාගේ තාත්තා. අපනේ ජනාධිපතිවරණය අද හරිද? කොහමද දැන්? දැන් දිනවල ඉවරයි. දිනවල ඉවරයිද? නෑ, ඊටම සතුටු දවසක් දවස. මොකද මේ ජනාධිපතිවරණය කිව්වම විහිළු කර කර ඉන්න අවස්ථාවක් නෙවෙයි. මේ රටේ තව අවුරුදු 5ක මේ රටේ ජාතික ආරක්ෂාව, දරුවන්ගේ අනාගතය, වැඩිහිටියන්ගේ වගකීම, මේ රටේ ආදායම, ප්‍රියදම, ලෝකයේත් එක මේ රට යන්නේ කොහොමද, තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද, වැටුණු තැනින් රට නැගිටින්නේ කොහොමද කියන අභියෝග ගොඩක් මැද එන ජනාධිපතිවරණයක් මිසක් hina වෙලා සුන්දරව දිනන්න පුළුවන් යන්න පුළුවන් ගමනක් තියෙන ජනාධිපතිවරණයක් නෙමෙයි. ඒ ජනාධිපතිවරණදී අපි හැම වෙලාවෙම කිව්වා මේ රට ඉල්ලුවේ තරුණ නායකයෙක්. අරගලයේ ප්‍රධානම දැන් බංගලාදේශයේ වෙලා තියෙන දේ ඉතාම පැහැදිලි. ඒ වගේ අරගලයේ වෙලාවේ මේ රටේ හැම කෙනාම කිව්වේ තරුණ නායකයෙකුට මේ රට දෙන්න කියලා. අවුරුදු 45, 50, 55 සිතුවිලි වලින් ඈතට ගිහිල්ලා අවුරුදු 30, 35, 38 සිතුවිලි මේ රටට දෙන්න කියලා කිව්වේ. ඒ සිතුවිලිත් එක්ක තමයි රට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හැමදාම කිව්වා මේ රට ඉල්ලන තරුණ නායකයව තමයි ශ්‍රී ලංකා පුජන පෙරමුණෙන් දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඉතාම සතුටු දවසක්. රට ඉල්ලන තරුණ නායකයා, පක්ෂයේ ඉල්ලපු තරුණ නායකයා, රටේ ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂක අපි දීලා තියෙනවා. මම අධ්‍යක්ෂක එකතු කරලා වැඳලා ශ්‍රී ලාංකීය ආදරණීය අම්මල, තාත්තල, මාමල, නැන්දල, ආච්චිල, සීයල මේ සෑම වැඩිහිටියෙක්ගෙම වැඳලා ඉල්ලනවා. මේ රටේ අවුරුදු 38 තරුණයෙක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි තරුණයෙකුට මේ රටේ නායකත්වය ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ තරුණයෙකුට අපේක්ෂකත්වයක් ඉතිහාසයේ ලැබුණේ නැහැ. ඒ නිසා පළවෙනි වතාවට තමයි තරුණයෙකුට අපේක්ෂකත්වය ලැබුණේ. ඒ නිසා මගේ ආදරණීය රටේ අම්මලා තාත්තා රත්තරන් මාමලා නැන්දලා මේක අපිට බාර දෙන්න, මේ රට තරුණයින්ට බාර දෙන්න. දැන් අපේ පක්ෂය ගත්තත් ඉතාම පිරිසිදු පක්ෂයක්, තරුණයේ බහුතරයක් ඉන්න පක්ෂයක්. අරගලයේ නියෝජනය කරපු තරුණයෝ එන්න අපේ නාම යෝජනා ගන්න. හම්බන්තොට, මාතර, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, ඇඹිලිපිටිය සියලුම තැන්වල තරුණ තරුණයෝ එන්න අපෙන් අපේක්ෂකත්වය ගන්න පිරිසිදු කරපු පක්ෂයක් තියෙන්නේ. ඒ නිසා ඒ පිරිසිදු කරපු පක්ෂය තරුණ නායකයෙක් එක්ක ගමන යන සෝදානම්. ඒ නිසා අපිට ඉතාම සතුටුදායක දවසක්. ජයග්‍රාහී අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කළා. හැබැයි මේ රෝහිත අපේක්ෂක මාර්ථලෙම ගියා. මම ඉතා පැහැදිලිව මතක් කරනවා, අපේ කඳවුර නියෝජනය කළ කවුරු හරි වෙනත් කඳවුරකට ගියා නම් ඒ ගියපු කිසිම දෙයක් අපි අසාධාරණීකරණය කරන්නේ ඒගොල්ලොන්ගේ පෞද්ගලික හේතුන් මත ගත්තා වූ තීන්දු తీරන. දැන් ඒ සියලු දෙනාටම හදවතින් වෙනස් කරගෙන ඉන්න පුළුවන්. මොකද අපේ කඳවුරේ ඉන්න හැම කෙනාම ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්මයාට. දැන් ඉදිරිපත් කළ තියෙන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආදරණීය පුත්‍ර රත්නේ. ඉතින් ඒ නිසා මහින්ද රාජපක්ෂ චින්තනයේ ඉස්සරහට ගෙන යන්න පුළුවන් එකම සුදුසු තමයි නාමල් රාජපක්ෂ මහත්මයා. එහෙනම් නාමල් රාජපක්ෂ මහත්මත් එක්ක එකතු වෙන්න බැරි කිසිම කෙනෙක් අපේ පක්ෂේ ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ. නාමල් රාජපක්ෂ මහත්මයා එහෙම මේ නාමල් කියන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා ලොකු දරන්ත උලලක් පවත්වලා ඈත ගහලා. එහෙනම් නමුත් අද පක්ෂ කාර්යාලයේ ඇතුලේ නාමල් රාජපක්ෂ අපේක්ෂා සද්ධාතිස්ස රජතුමාගේ පාලනයයි දුටුගැමුණු රජතුමාගේ පාලනය ඉතිහාසයේ පාලන දෙකක්. දුටුගැමුණු රජතුමා යුද්ධ කරාට සද්ධාතිස්ස රජතුමා යුද්ධ කරේ නැහැ. දුටුගැමුණු රජතුමා යුද්ධක සද්ධාතිස්ස රජතුමා රට සංවර්ධනය කළ පෝෂණය කළාට දුටුගැමුණු රජතුමා එතන හිටපු කෙනෙක් නෙමෙයි. ඒ වගේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයායි නාමල් රාජපක්ෂ මහත්මයායි කියන දෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වඩා තරුණ සිතුවිලි තියෙන යන් ජෙනරේෂන් එකට කතා කරන්න පුළුවන් නායකයෙක් තමයි දීලා තියෙන නිසා ඉතිහාස කතා වලින් පාඩම් ඉගෙන ගන්නවා විනා ඉතිහාසයේ පාඩම් පිළිබඳව කතා කර කර දුක් වෙන කාලයක් නෙමෙයි මේක. ඒ නිසා නාමල් රාජපක්ෂ කියන්නේ යුද්ධ ජයග්‍රහණය කරපු නායකයාගේ තාත්තා. ඒ අත්දැකීම මෙතුමාට තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැරදුණු අත්දැකීම් ටික නාමල් රාජපක්ෂ මහත්මයා ළඟ තියෙන සියලුම අත්දැකීම් එකතු කරාම මම හිතන්නේ මේ වෙලාවේ රට පිළිගන්න පුළුවන් හොඳම නායකයා තමයි නාමල් රාජපක්ෂ මහත්මයා අපි තමාව දීලා තියෙනවා. අපි කියන්නේ මේ වෙනකොට නාමල් රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයේ දක්වා යන ගමන මේ වෙනකොට 100%යි කියලා අපි කියන්නේ. අපි පුළුවන් තරම් අදුතෙනින් පටන් අරගෙන ජයග්‍රාහී ගමනක් දක්වා යන්න උත්සාහයක් දරන හේතුව තමයි අපි විශ්වාස කරන මේ රටේ අම්මලා තාත්තලා තරුණයින් රට බාර දෙවි කියන්නේ. Watching the Life Traveler Channel.